යිබෝවන් සුබෝදෑසනක් ජාතික නාලිකාව ජාතික පාසල අධ්‍යාපන වැඩසටහනත් එ එක ඔබ මේ සම්බන්ධ වෙන්නේ සුපුරුදු බ්‍රහස්පතින්දාවේ අපි සාකච්ඡා කරන්නේ ගනිත විශය. මෙවර අපස සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත්වන දරුවන්ට අපි පුරා මාස හටක් ඒ විභාගේ ගනිත විශය සඳහා අවශ්‍ය කරන අත්‍යවශ්‍ය පාඩාන් රාශියයක්ක් අපේ දරුත් එකක සාකච්ඡා කරා. දැම් මේ අද සිට සූදානම්වෙනි දරුවනේ විභාගේ තුළ ඔබට ලැබෙන පාඩංවල සුවිශේෂී පාඩං කිහිපෙක්, පුනරීක්ෂණ පාඩම්මාලාාව තමයි අද සිට අපි සුසුපුරුදු පරිදි සෑම බ්‍රහස්පතිදාවකම ප්‍රචාරය කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනන් දරුවනි අපසසාමාන්‍ය පෙළ විභාගේයට අත්තිවිශේෂ. අනිවාරයෙන් අපි සලකන ප්‍රශ්න ලැබෙන, ගැටලු තමයි පාඩන් තමයි අපි තොරගනතිීන්නේ අපිත් සමඟ සම්බන්ධරන්න කියලා සියලු දරුවන්ට ආරාධනා කරමින් අදපි පාඩමේ පුනරීක්ෂණ පාඩම්මාලාවේ පළමු පාඩම විදිහට තෝරගනතිීනවා හීන වනශේෂයට පොලිය කියන පාඩම. පුනරීක්ෂණ පාඩම්මලාව පළමු පාඩම. ඊීන වනශේෂයට පොලිය තමයි, අදපි සාකච්ඡා කරන්න බලාපුොරොත්තුවෙනි. දරුණේ පුනරීක්ෂණය, පුනරීක්ෂණය කියන්නේ පුුණ නිරීක්ෂණය. නැවත බැලීම්, රිවිෂන්, ්‍රීවිශන්. නැවත මතක් කර දෙනවා නැවත බලනවා. ඒක නිසා අපි අපේ දරුවෝත් එක්ක මේ පාඩම්මාලාාව තුළ කතා කරන්නේ. අපොස් සාමාන්‍ය පෙළ විභාගේ ඉලක් කරන ලද ගැටලු අපි එක වරම සාකච්ඡා කරනවා. අපි වාචිකව පාඩම පොඩ්ඩක් සාරංශගත කරලා අපි ගැටලුවලින් අපේ දරුවන්ට විභාගේට විශාල අත්වෙලක් සපයන්නයි මේ ජාතික නාලිකාවේ බලාපොරොත්තුව. එන අපි පොඩම් මතකරම දරුණ මේ කුලි කිනේ මෙහෙමනැත්ත හීනවන ශේෂයට පොලිය. මේ පාඩම තුළ, ට ලැබෙනෝ ප්‍රධානශයෙන් ගැටලුවර්ග දෙකක්. එකක් තමයි වාරිකේක වටිනාකමසෙවීම, අනිත් එක තමයි දරුවුණේ වාර්ෂික පොල්ලි අනපාතිකගෙවීම. මේ වාරිකේක වටිනාකමසෙවීම. අපි ගැටලුවක් මගිින්ම අපේ මූල ධර්මත් මතක් කරමින් පුනරීක්ෂණය කරගම්. බලන දරුණේ ඔබට දිස්වනන්නේ ගැටලුව. අපි කතා කරන මෙන්න මේ පාඩම ගැටලුව. දැම් බලන්න අපිට දීලතිීන තොරොතුරු, ඉදිරිපත් කලාති ක්‍රමයබලන්නක මේ අපේ ගැටලුව අපි කෙනෝ ැටලුවේ කඳ අපි ගැටලුවේ කඳ ඉදිරිපත් කරලා තින ක්‍රමය බලන් විස්තර දෙකක් ලෙසේ ඉදිරිපත් කලතින්. බාණ්ඩේ වටිනාකමෙන් හයෙන් එකක් ගෙවා රැගෙනයන් ඔන වැදගත් කතාව. හයෙන් එකක් ගෙවා රගෙනයන්. පළමුව ගෙවිය යුතු මුදල රුපියල් හද්දාස් දෙසීයකි. හයෙන් එකක් ගෙවන්න කියලා කියන. පලළමු ගෙවියුතු මුදල රපියල් හදදාහස් දෙසීය. පස්ස කියනවා මේ ආකර්ශනීය ලෙස පාරිභෝගික ජනතාව ඇද ගැනීම සඳහා ඉදිරිපත් කිරීමේ ක්‍රම. ඉතිරිය සියට විසහතරේ වාර්ෂික පොලිය අනුපාතිකයක් ඇටතේ වාරික විස්සකින් ගෙවන්. අපිට ඉස්සෙල්ලම හිතට යන්නේ හයෙන්නික හද්දාස් දෙසීයක්ක් ගෙවල ගෙනියන්න කියන එක. පසුව තමයි අපි ඊළඟ ගෙවීම් කරන්නේ. දැන්දරුණේ මේ වගේ කුලි කිනීම හීනවනශේ, පොලිය ගැටලුවක වාරික කට්නාක ොහයින ගැටලු ලබි හිතම මේ ගැටලුව තුළ අපිට දීලතිීන මේ සංඛ්‍යත්මක තොරතුරු ටික අපි ගුණු කරගන්න ඕනි. ඒක නිතරම ඔබට පුළුවන් ප්‍රශ්නපත්තරය තුළ වෙනත්වරණගේ හයිලයි් කරගන්න පුළුවන්. එමනත්තන් රවුම් කරගන්න පුුව. පැන්සලින් විරක් ඇඳගන්න පුළුවන් ඒ ස්මතු කරගැනීම ඉතාම වැදගත් බලන් අපි මේ ගැටනලට යනකොට ඒ ොතුර ටික ඔන්නම් අපෙන් ප්‍රශ්ණ කීපයක් අහන. බාන්්ඩේ ටිනාකම සොයන් මාසික පොලියස්ොයන් මාසේක ගණනස්ොයන් වාරිකයක වටිනාකම සොයන්. දැන් අපි බලම් මෙ අපේ තොරතුරු ටික. දැම් මේ තොරතුරු දිහා බලාගෙන අපිට පුළුවන් ගැටලූ නැවතමතක් කරගන්න. ඔබ මේ ආකාරයට තොරතුරු ගොුණු කරගැනීම අත්‍ය අවශ්‍යයි එතකොට කාලේ තුරු කරගන්න පුළුවන් දරුවේ. බලමු අපි මොනවද තොරතුරු ටික හයෙන් එකක් ගෙවන්න ඕනේ. හද්දාස් දෙසියයි මුලින් ගෙවන්න තින්. වාර්ෂික පොළුවයුපාතිකේ සියයට වෙසි හතරයි. වාරික විස්සකින් තමයි අපි ගිවන්නේ. බාන්්ඩේ වටිනාකම සොයන් හයෙන් එකක් ගෙවනු. හයක් තියෙනව කොටස් එකක් ගෙවන. ඒ එක තමයි හද්දාස් දෙසී. ඒම් හයක් තමයි බාණ්ඩේ වටිනාකම හද්දාස් දෙසීයේවා හයක් හද්දාස් දෙසීය කියන්නේ හයෙන් එකක් එකක්. එ හයක් හොයන්න හයෙන් ගුණ කර ඔන්න ලැබෙනවා අපිට රුපියල් හතලිස් තුන්දස් රුපියල් හතලිස් තුන්දස් දෙසීයක් වටින බාණ්ඩයක් තමයි අප හද්දාස් දෙසයක් ගෙවල ගෙදරගිෙනිය. ිවලමු ළඟ ප්‍ර්නය මෙ අප ඊළඟ ප්‍රශ්නය. මාසික පොලිය සොයන්න. දැන්දරුණේ මාසික පොලිය සොයන්න කියලක වවට අපිට එකවර්රම මේ ක්‍රාකාරකමේ මේ පිළිතුර ලබාගන්න බෑ මොකක්ද දැන් අපි කරන්න ඕනේ මේ ගැටලුව මගේ කරගම් ඔබේ කරගන්න. අපි හිතමු බාන්්ඩ මේ බාන්්ඩය අපිතු ටව එකක් කියලා කියද හතලෙස් තුන්දාස් දෙසීයයි. අපි කියක් ගෙවනවද හද්දාස් දෙසීය එහනම් අපි කොච්චරක් නයද. න්න අපි හොයෙනවා ගෙවීමට ඉතිරි ණ අය මුදල අතලි තුන්දාස් දෙසයක් වටින බාණ්ඩේ හද්දාස් දෙසිියයක් ගෙවල ගෙදරගේ නවා. හද්දස් දෙසිය අඩුකරන්න අඩු කරාම අපිට ලැබෙනවා රුපියල්තිස් හයදාහක්. දැන් අපි රුපියල් තිස් හයදාහක් නය වෙලා තමයි ටව එක ගෙදරගෙනාාව. දැ මංකි මේ ගැටලුම් මගේ කරගන්න ඔබේ කරගන්න එකකොට දැන නොහොඳටම දැන් අපි රුපියල් තිස් සහයදාහක් නැහැ. මාසකීයකින්ද මේ තිස් සහයදා ගෙවන්න. මාස විස්සකින්. එහෙනම් මාසික පොලිය එක මසකට පොලිය. එක මසකට නයමුදල. එ මාසික පොලිය හොයන්න එක මාසකට අපි කොච්චර නයද කියලා හොයන්න ඕනේ. එහම් තිස් සයදාහක් නයවෙන්නේ මාස විස්සකට එකකට ොයන්න තිස් සයදාහා බෙදන්න මාසික නයමුදල තිස් සයදාහා බෙදන්න බිස්සේ. මාස විස්්සයින් විස්සෙන්ම් ෙදන් බිින්ඳුවට බින්දුව කැපෙනවා තිස් සහය දෙකෙන් බෙදුවම දාහටයි බිදුු දෙක. අටසීය මේ බින්ඳුව මේ බින්ඳුව කැපන තිස් සහ දෙකෙන් බඳුවම දාහටයි ඉතිරි බිඳු දෙක. එක්දසයක් අපි මාසකට නය. මෙන්න මේ එක්ද අටසීයටට තමයි අපි පොලිය ගණනය කරන්න එක්ද අටසය කොටසකට නය කොටසකට. ඔන්න අපිලිය නවා මාසික පොලිය නැත්ත අය කොටසකට පොලිය විදව වචනවලින් ඉදිරිපත් කරන පුළුව එදස එද අස සීට විසිහතරයි. සීයට විසි හතරයි. හැබැයි දරුවුණේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා සීට විසි හතරයි කියන්නේ වාර්ෂික පොලිය අනුපාතිකය. හැබැයි මේ තියන්නේ මාසික නය මුදල මාසෙකට එක්දා සට සී අය අය. මෙතින් වාර්ෂික වාර්ෂික අවුරුද්ධකට පොලිය විසි හතරනම් මාසකටොහයන්න ොළහෙම් බෙදන්. දොළහෙන් බෙදනවයි කියන්නේ ගුණකිරීම දොළහ ගුණකිරීම දොළහෙන් එක. බලඟ දරුවුණේ ලිලරීම බිඳද දෙක මේ බිදුු දෙේක කැපෙනවා. ො හට ොල ඒෙව එකයි විසිහතරට දොළ හේවා දෙකයි. දොලාහට එකයි විසිහතරට දෙක. දෙවරත් දහට තිස් හයයි රුපියල් තිස් හයක් එක්දස් අටසයේ එක කොටසකට ගෙවන්නවා. මේ ගැටලුවතුර මගේ කරගන්න බැරි. ඔබේ කරගන්න බැරි එකම වගන්තිය තමයි මාස ඒකක ගණන. මාස ඒකක ගන්නන කියන්නේ දරුවනේ. මේ එක්දස් අටසීය තුල් එක්දස් අටසීයේ කොටස්. කියීයක් මේ අය මුදල තුළතියනෙනවද. පළමු මාසති නො එක්දදාස අටසීයේ කොටස් විස්සක්. ඉටරිපසේ අග්‍යවනවන දහනමය. දහටක් දාහතා අධීවශයෙන් අපි මුලධර්ම පාඩමේදී පාඩම කියල දෙද්ද කියල දුන්නා. ඩැන් මාස ඒකක ගණන ඉළඟ ප්‍රශ්නය. මාස ඒකක ගණන සොයැ. මාසඒකක ගණන සොයන ක්‍රමය, දරුව මතකතියා ගැන්න දැන් අපි මුලධර්ම කියලදී ලිවරණනි මේ කරන්න පුනරීක්ෂණයක් න කොහොමද මාසයක ගැන නොයන්නේ වාරික ගණන බැදීම දෙක ගුණකිරීම වාරික ගණන එකතු කිරීම එක. විිස්සයිනි විිස්්ස බැදීම දෙක ගුණකිරීම විසි විස්ස බැදීම දෙක ගුණකිරීම විසි එක විිස්සට දෙකේව දහයයි දහවරක් විසික දෙසීය දහය මේ ගනු දෙෙනුව තුළ එක්ද අටසයේ කොටස්තිීනව දෙසිිය දහය. එක්ද අයේ කොටස්තින දෙසිිය දහය. එක්ක එක්දටයේ කොටසකට රුපියල් තිස්සායක් පොලියග වන්න ඕනේ. එකක්ක එක්දා සට සයේ කොටසට රුපියල් තිස්සාහයක් පොලියග වන්න ඕනේ ඒ එක්ද සට සයේ කොටස්තිීනවා දෙසිිය දහය. අපි ඔහෙනවා හතරවෙනි ප්‍රශ්ණය මුල් වාරිකයක වටිනා මොහයනික ල අපිට කියන්නේ දරුවුණ. වාරික වට්නාකම හොය නව කියන්නේ එක මාසකට අපි මේ අයතනෙට කියා ගෙවනද පොලිියත් එක්. නමුත් අපිට ඒකට එක වරයන්න බැහැ. වාරිකේක වට්නාකමස්ොයන්නකොට අපි මුලින් හොයන්නනේ මු පොලිය මුල්ලු පොලිය ගෙවන මුලු පොලිය එ එක්දස් අටස එක කොටසකට තිස් හයයි ඒ වගේ දෙසය දහයක්තිේන. එක්දස් අටසීව දෙසිය දහය. එහවන දරුවනේ තිස් සහය දෙසිය දහයංගුණ කරාම රුපියල්, හද්දාස් පන්සිය හැටයි. හද්දාස් පන්සිය හැටක් පොලිය ගෙවන්න ඕනේ මතක් කරලා බලන්න දරුණේ ගැටලුව මතක් කරන්න තිස් හයදාහක් නයවෙලා තමයි අපි මේ ටීව එක ගෙදර ගෙනාවේ. ඒ තිස් හයදාහ ගෙවන්නෙත් ම ඔබ ඔබ නංගත්තය ඔබ මමනගත්තේ මම මේ හද්දාස් පන්සිය හැටවන පොලිය ගෙවන්නෙත් මම එහමෙනත්ත ඔබ එහනම් දරුවනේ ගෙවන මුළ මුදලොහොයන අපි ගෙවන මුළු මුදල තිස් හයදා හට එකතු කරන්න අර පොලිය නනාය මුදල තිස් සහදායි පොලිිය හදදාහස් පන්සිය හැටයි. ගෙවන මුළු මුදලනවා රපියල් හතලි තුන්දාස් පන්සිියය හැටක්. මේ හතලි ස්තුන්දාස් පන්සිියය හැට තමයි. අපි ටිකටික පහසු ගෙවීමේ ක්‍රමේට ටික ටික ගෙවන්න ගන්න අන්න. අපි හෙනං මාස විශ්සත් දෙනවා බාරිකේක වටිනාක මොහොයන්න හතලි ස්තුන්දදාාස් පන්සිය හැට බෙදන්න දරුවනේ විස්සයෙන්. ිදුවට බිඳුව කැපෙනවා හාරධස්තුන් සය පණස්සය දෙකෙන් බෙදන්න රුපියල් දෙදස් එකසිය හැත්ත අට බැගින් මාස විස්සක් ගෙවල තමයි මේනයෙන් නිදහස්ස වෙන්න වෙන්න. වාරිකේක වටිනාකම. වංහිතන්නේ අපි කතා කරණ දරුණේ මේ පාඩම්මමාලාව තුළ පුනරීක්ෂණය. එකන් අප මූල ධර්ම ගොඩාක් ස්පන්තු කරන්නේ අපේ දරුවන්ට විභාගයට ලැබෙන ගැටලුව හදා ගැනීම සඳහහා උදවක් තමයි මේ කරන්න. අපි සමන්සර්ත එක්ක, මේ ආකාරේ වෙනස් විදිියකට ඉදිරිපත් කරපු ගැටලුවක් සාකච්ඡා කරම. ඔවුදරුවනේ. දැන් සිරස රොගුල්ලන්ට හීනවන ශේෂය මතක් කරල දෙමින් සාකච්ඡා කර එක ගැටලුවක්. දැන් අපි දන්න දරුවනේ හීනවන ශේෂය කියල කියන නයමුදලක් ගෙවීමේදී භාවිතා කරන පොලිය ගෙවන ආකාරය. එතවට නයමුදලක් අපි ලබාගන්න පුළුවන් ආර දෙක්තින එකක්තම බා්ඩයක් ලබා ගනීමේදී යම්ගවීමක් කළ ඉතිරි කොටස නයිමුදලක් විදිහට. එහම නැතන්දරුවනේ බැංකුවක් මගින්. ජියුවම අපට මුදලක් ලබාගන්න පුුවන් ඒන අ මුදල් ලබාගත නයි දර ගවන්නේ අපි හහිවන ශේෂමත පොලිය ගන්නේ කළ තමයි තොට දැන් සිරසර් පැහැදිිරේ බාණ්ඩයක් මිලද ගන්න කොට මූලි ගීමේ පස්සීතිවර අයි මුදල කොමදගේෙවේ දැන් ම කතා කරන්න උත්සා කරනවා අපි නයමුදලක් ගත්තොත් කොහොමද අපේ නයමුදල ගෙවන්නේ කියන එක කතා කරන්න උත්සාහ කරනවා. ඒවාගේම තමයි දරුවනි මේ හීනවන ශේෂය මත පොලියගන්න කරන ගැටලු දෙකක් කිව්වා සිසිරසර් එකක් තමයි වාරිකයි වටනාකම හොයනක අනිත්්‍යක තමයිඒ පොලි අනුපාතිය හොයනික. ඊළඟට අනිත්්‍යක තමයි අපේ දරුවෝ දන්නු ප්‍රශ්න පත්ේ. විියූහය ස විය සැසම ැලුවොත්ත එහෙම ඒගේ තිීන ඔගොල්ලන්ට ලැබෙන ප්‍රශ්න ආකුරති දෙකක්තිම එකක් තමයි විියෝගත කරපු ප්‍රශ්න අනිතය වියෝගත නොකන ලද ඉහ හැකියාමැන් ්‍රශ්ණ. දැ සමහරවෙලාවට ගොඩක්ගලාවට අපේ දරුවන්ට වියෝගත කරපු ප්‍රශ්නයත්ම සිතර සසා ගච්චා තිද දරුවන්ට සම වාසියයක්තිබපු නොකද ප්‍රශ්නයක්ත්තේනම් මෙන්න මේකට පිළිතුරු සපයන්න. මෙන්න මෙයාට පිළිතුරු සපයන්න. එතකොට ප්‍රශ්නය වියෝගත කරලා ඔබට කොටස් වශෙන් ලබාදුන්නා. දැන් මේ දිරිපත් එෙන ගැටලුව එහෙම වියෝහගත කරල නෑ. ඒනම් මෙතේන්දී ඔබ න්න ඔබට හැකියාවතන්න්න ඕන තර්කානුකූඩුව මොනවද අපි උපයාගත යුතු දේවල් කියලා කොටස් වශයෙන්. අන්නල සිසිරසර් කියපු ප්‍රශ්ණ හතර අන්න ඔබ, තර්කානුකූලව සකස් කරගන්න නොනේ වට පිරිිතුරු. එහෙනං අපි බලමු දරුවුණේ අපට ලබිච්ි ගැටලුව ජනකගේ මාසික වැටුප රුපියල් දහටදාහකි. ඔහු තම වැටුපමෙන් දසගුණේක නයක් ලබාගනී ලබාගත් අයමුදල සියට හයක වාර්ික, පොලියන්න්නුපාතික ඇතේ, සමාන මාසික වාරිකෝලින් වසර පහකදී ගෙවියුතුය. බලන්න ඔබට වෙනස් පාටින් දිස්සෙන්න්න සලස්සලතින මෙතන තියන දත්ත. බලන්නකු දත් වැටුපම් රුපියල් දහටදාහයි. ක දත් යත්තොරතුරක් අපිට දෙරෝ එතකොට මේ කියන වැට්ටු මෙයා ණයක් ගන්න වැට්ටුපමෙන්් දසගුණයක් මේ දහට දහාවගේ දහගුණක් ණයක් ගන්න එතවට මේ නයආපහු ගෙවන්න වාර්ික පොලිය සීයට හයයිබරන්න ඔබට දැන් මෙතෙන්දිී අපි මේ ගැටලුවේ ඔබට ලබාගතයුතු සැලකතු දත් වෙනත් වර්ණයකින් සටහන්කතිරු. අපේ දරුවන්ට පුළුවන් අර න්සෙක් ඒක ඕ න යටට ඉරක් ඇඳගන්න පුළුවන් රවුම් කරගන්න පුළුවන් දත්තේ වෙනම හඳුනාගන්න. ඊළඟට කියන දරුවනේ සමාන මාසික වාරිකවලින් වසර පහකදී. වසර පහකදී කියල කියන්නේ වාරිකවලින් එක අවුද්ධකට මාසදලලා අපිෙන වාරික දොළහයි කියලා එහෙනම් වසර පහයි කියන්නේ දොළො සරප පහටයි වාරික හැටකද මේක ගිවන්න ඕන අපිට කෙන වාරික වටනාකම් හොයන්න දැන් ඔබ පළමුුව කළ යුත්තෙකුමක්ද කියන එක ඔබ තීරණය කරන්න න්නඕන මං කොතනින්ද පටන්ගන්න ඊළඟ මොනොවාද හොයන්නේ සිරසරිස්සල්ල කියපු ගැට්ලේදී කොටස් වශයෙන් ඇහවා ඉස්සෙල්ලා නයමුදල හොයාගන්න ඊවාසේ මාසිකව එක වාරිකයක්ක්ෂන නයමුදලේ කොටසුවවැට් එර මේ කොටස් ටික ඔබ ගත කරගන්න ඕන ඔබ හිතෙෙන්ම අදැන්ි අමමු ගැටලුව දරුවනේ දැම්මේ ගැටලුවේ දැන් අපි බලමු නයමුදලක් තිීෙනදැ. තකට නයමුදල කියන්නේ දහටදාහයි කල කෙන යාගේ මාසික වෙටපු. එ යා නයගන්න ඒවගේ දහගුණයක්. ඒන අපිට පුළුවන් දරුවනේ මෙන්න ලබාගත් නයමුදල. එම් දහටදාහෙවත් දහයයක් එනං මෙයා ලබාගන්න නයමුදල අන්න දහටදාහෙවත් දහයක්ක් කියල කියෙන රුපියල් එකසි අ සූදාහක් නය මුදලක් මේ ලබාගන්න. එතකොට දැන් නයමුදල දැන් අපි ගවතීර. එම් හීනවන ශේෂය කියල කියන්නේ අඩුවෙන විීදිටනෙ පොලියගෙන්නේ වාරිකම් වාරකෙ ගෙවන්නන්නේ එන වාරිකම් වාරකෙනෙ අඩුුවන්නේ. එහනම් මෙන්න මේක වාරකින් වාරිකයේ අඩුවන්නේ අපි බලමු මේ නයමුදල වසර පහක්්‍යන්නේ වාරරික හැටකදිගෙනුත් නයමුදලින් එක වාරිකටකී යක්කයි වෙනවාද. ඒනං අපික කතාගරම මාසික නයමුදල මාස් එක මාසකට නයමුදලයකොට පොලිය නෑ. ඒනන් අයමුදිලිකට මේ රුපියල් ලකසියා සූදාහ ගවන්න ඕන වාරික හැටකින්. අපි හැටම් බෙදෙන දරුවුණේ හැටම් බෙදරවට මේ බිඳට බිඳදුවක් ඇපු හම දහල්ට හයවතුනයි අන්න අපට නොරුපියල් තුන්දාහයි. එතකට රුපියල් තුන්දාහක් නය මුදලෙන් ගෙවන්න ඕන. එහහිනම් එකක් වාරක වාර්රික තමයි පොලි ඩුවවෙන්න හෙනම් වාරකයක් සඳහප පොලිය ොයාගන්නඕන ඒ අපි දරුවන්ට මතකයි. මේ රපියල් තුන්දහ සඳහා අපි පොලිය හොයා ගන්නො. හෙනම් ලන්න මාසික පොලිිය අපියකටග එකක් වාරකයක් සඳහ ගවන පොලිය මාසිකට ගෙවන පොලිය මාසික පොලිය දැන් මාසික ගිවන්න නය මුදලින් ගවන්නවො රුපියල් තුොන්දහ. ඒ තුන්දාහා. සීට හයගන්න තු රුපියල් සීකට නං අවරුද්ධකට හයක්ගවන්න ඕන එහ තුන්දාහකට බලන්න අපිසිට හෙන් වැිරන්නවා. දැ මේ ලැබුණන අපට රුපියල් තුන්දාහට අවුරුද්ධට අපිගන්න මේ මාසික පොලියන අවුද් කන වාර්ෂික පොලියිට මෙිතට කැලපෙ වාර්ෂිකපොලිය මාසික පොලිය කරන්න අන්න දොලහෙන් බද ොහෙන් බෙදනව වනට අපි දොලහකින් ගුණ කරන හනන් දර්ගන මේ ගුණ ක දොලහෙක දොලයික ගුණගරත් න්න අපිට ලැබෙන සළු කරගත්තට පසය අපිට ැබෙනන මාසික පොලිය. මාසකටකවන පොලිය එනක අපි සුල කරමු අපිට පුළාන් මේ බිින්දු දෙකයි බින්ද කපන්න පුළුවන් දොලාහට හයිව දෙකයි තිහට දෙකේව පහලවයි. එහනම් මෙතරින් එනව දරුවනේ මෙ මේ විදියට සුළු කරාට පස්සේ අන්න රුපියල් පහලවයි කලා. මෙන්න රුපියල් තුන්දාහයි වාරිකයක් සඳහන් එක මාසිකන පොලිකොට සසමයි රුපියල් පහලවයි. දැන් ඉස්සල සිස සැකිව්වා. මේ තුන්දාහ වගේ මුල්ලු නයමුදල තුළ කීයත් තියෙනවද. ඒකටක මාසයක ගන්න. මේ තු එක මාසිකට ගෙවන තුන්දාවගේවා මුළු නයි මුදල ගෙවල යනටඒගේ කියක් තිෙනවද අන්න අපි හොයාගමු ඒ කියද කියෙනෙක් මාසයකක් ගන්න. මාසේගන්න හොයාගන්න කුව එක මතක තියාගන්න කෝගොල්න්ට මොකද මතකෙන වාරික ගන්න බදීම දෙක වැඩිකිරීම වාරරි ගන්න ධන්න එක. ආහිෙනං වාරික ගන්න හැටයි හැටබෙදීම දෙක්ක වැඩි කරනෝ හැට වැඩිකිරීම හැට දන්න එක එමනැත්තං හැට එක. ඒ හැට දෙබද අමතියහායි තිය වැඩිකිරීම හැට එක කියල ගැන්දරවනේ එදදා සටසිිය තියයි. ඒ තුන්දාහ වගේ එද්දා සටසිය තිහක් තිරීමේ නය මුදල සම්පූර්ණය ගවල නකොට. එක තුන්දාහක රුපියල් පහලක් ගෙවනවනන් ෙවන මුළු පොලි හොයා ගන්නපුළුවන් එදදා සට සිය තියේවා පහලවක් බැලුවරක් අන්න ගෙවන මුළු පොලිය. ඒම් ගෙවන මුළු පොලිය අන්න එදදා සටසිය තිහේවා. පහල ගුණ කරට පස්සෙ දරුවනේ අපටන රුපියල් විසි අද්දාා සාරසය පනහක්. එතකොට මෙන්න මේ නය මුදල අවුරුදු පහකදී ගෙවල අවසාන් වෙනකොට ගේවන මුළු පොලි මුදල තමයි රුපියල් විසි අද්දාාසාර්සය පහ. ඉස්සල ගැටලුේ පැහැදිලි කරා. ඔබ ගෙවිය යුත්තේ ගලබාගත් නයි මුදල සහ ඒට අදාල පොලිය. එහෙනම් ගෙවන මුළු මුදල අපට කතා කරන්න පුළුවන්. ගෙවන මුළුමුදල ලබාගත් නය මුදල සහ, ඒට ෑයවන පොලිය එනම් එකතු කරට පසෙ ලැබිෙන දරුණන අපිට රපියල් දෙසිය අද්දාා සාර්ය පනහා.ේ රුපියල් දෙසි අද්දා ර්සිය පනහා, ගෙවන්න ඕන වාරික හැටකින්. අපින් ඇහුවේ එක වාරිකයක වටනාකම එහ නම්මං එක වාරිකක වටනා කම්මන් කියනවා. මේ දේසි අදා සාර්සිය පනහේදන හැටික් හැටෙම් බිදවට පස්සේ අපි දරුවන්ට නො රුපියල් තුන්දා සාාර්සිය පනස් සතයි සතපනහා. මේ දරුවනේ එක වාය. එතකොට මංම ඉදිරිපත් කරේ අර විියහෝගත නොකරපු ගැටලුවකදී. අපි කොහොමද මොනවද අපි සකස් කරගන්න ඕන කොටස් විශ්දියට ඉදිරිපත් කරේ ඒක සිස රි සසල්ලා ගැටලු හතරක්ව දියට දිරිපත් කරාවබට මේ විදිර ඉරිපත්යෙන්නත් පුළවා අපි මේවාගේ ම තවත් ගැටලුවවා සිසිසකස් කතා කරන. ඕ දරුණේ දැන් සමංස පැහැදිලිකරෙත් වාරිකයක වටිනාකමසෙවීමේ ගැටලුවා. අපේ දරුවන්ට මුලින්ම පැහැදිලි කර අපි මේ සිටින්නේ පුනරීක්ෂණ පාඩම්මාලාවක. තොර දරුණෙම මුලින්ම පැහැදිලි කරාණ මෙ හීනවන ශේෂයට පොලිය කියන ගනම් වර්ගය තුළ ආකාර දෙක් තියන එකක් තමයි වාරිකයක වටිනාකම සෙවීම. අනිත්්‍යක තමයි වාර්ශික පොලි අනුපාතිකේ සෙවීම. වාර්ෂික පොලි අනුපාතිකය සෙවීම කියන එක අපි බලමු ගැටලුවක් ඇසුරෙන් කොහොමද අපේ දරුවූ මතක තියාගෙන දර්කානුකූලව කොම ද හිතන් ෙ බල දරුණ ඔට දිස්වනේ ගැටල. මේ ගැටලුවේ අපි සාකච්චා කරන්න දරුවනේ. වාර්ෂික පොලී අනුපාතිකේ සොයන ආකාරය. දැම් බලන්න ඔබ මූල්්‍ය ආයතනවල බැංකුවල අපට දැම් මේ දවස්සල අහන්න ලබෙනෝ බැංකු පොලි අඩුරලලාති නෝ ය පොලි අඩු කරලති නො, මේ සෑම නයමුදලට මේ ලීසින්. මේ සෑමදේකටම පොලිය ගණනය කරන්නේ හීන වනශේෂයට. එතමට අපේ දරුවන්ට පුළුව. පත්තක සම්බන්ධන ඩිහිටියන්ට පුළුවන් මේ තොරතුරු සත්‍යයද කියලා සොයා බලන් අපිට කියන වාරිකයේ අපිට කියන වාර්ශික පොලියනුපාතික මේ දෙක අතර සම්බන්ධය සත්‍යයද කියලා සොයා බලන්න පුළුවන් මෙන මේ ආකාරයට ඉත්තාම ප්‍රායෝගි ගැටලුවත්තමයි අපි සාකච්ඡා කරන්න හදැන් බලන්න දරුණේ ගැටලුව ම කතාරන අතරතුර ඔබට ගැටලුව ලයාාගන්නත් පුළුවන් මේක අර සමංස කිව්ව වගේ ඉහල ගනේ හැකයාමැනෙන ගැටලුවවා. අපිට ප්‍රශ්නය විදිහට ප්‍රශ්නය කඳ විදියට බුඩා කොටස් දීලා එක්මයික ප්‍රශ්නයක් ගහන වාර්ෂික පොලිය අනුපාතිකය සස්ොයන් බලමුුවපි කොටස්ටික රුපියල් විසි පන්දාහක් වටිනා බාණ්ඩය ම පවර්ණය වෙනස් කරලා තියෙනවා වටිනා දුරකතනයා වටිනාකමෙන් සීයට විස්සක් පළමුුවගවා ඉතිරයේ ඉතිරි මුදල එකක් රුපියල්දතුන් සිය තිහ බැගින් වූ සමාන මාසිකවාරික දාහයකින්ගීමට ලබාගෙන සංක්‍යයාත්මක තොරතුරුතු ඉනි දරුවනේ හතරයි. මහා වචන ගොඩක් ඇතුළේ සංක්‍යාත්ම තොරතුරු හතරයි මොනොවද විසි පන්දාහයි සීයට විස්්සයි දෙදස්තුන් සීඇතිහයි දහයි. මංහිතන අපේ දරුවෝ මේ ගැටලුවේ අ්‍යවශ සංක්‍යයක්ත්ම ොරතුර ලික ලියයාග ඇති කියලා බලමුව අපි වාර්ෂික පුලියනුපතිකේ සොයන දිිය. දැන් අප මේ දුරකතනය ගන්න කොට මෙන්න තොරතුරුටි විසි පන්දා හක් පටිනෝ. එකෙන් සීයට විශසග්‍ය වනවා. සීයට විස්සග්‍ය වන. විසි පන්දාහෙන් සීයට විස්සක් ගෙවන. මූලික ගෙවීම ගෙවන පළමු මුදල පලමු ගෙවීම මේ ලියන වගන්තියට ඒ අදහස තිබ්බම ඇති අපි කියන වචනම වශ්‍ය නෑ මූලිකෙවීම විසි පන්දාහෙන් විසින්දා කියන්න ගුණ කිරීම සීයෙන් ඉස්ස මුලින් ගෙවන්නේ සීයට විස්ස. බිදු දෙකට බිදු දෙකක් කැපෙන. විිසි පන්දාහ බිඳදු දෙකට සියය බිදු දෙගක් කැන. තුවෙලා තින්නේ දෙසිේ පණහගුණ කිරීම වි විසි පහේවා දෙකක් පණහයි පණහායි බිදු දෙකයි රුපියල් පන්දාහක්්‍යෙවනවා. රුපියල් පන්දාහක් ගෙවල තමයි දුරකතනේ ගන්නේ. දැම්මකදු හැන්න පුළුවන් හැමතිස්සෙම හිතන් හොයන්න පුළුවන් මොකක්ද. විසි පන්දාහයි දුරකතනේ. පන්දාාහග්‍යවන වනි ගෙවීමටයි තිරිණය මුදල. විසි පන්දාහක් වටින බාන්්ඩේෙන් පන්දාහක්්‍ය වනවා ගෙවීමටයි තිරිණාය මුදල. විසි පන්දාහෙන් අර පන්දහා අඩු කරනවා. එත කොට අපිට ලැබෙනවා මේ සඳහා නයයි අපි රුපියල් විසිදහක් විසිදාහක් නැහැ. මේ රුපියල් නයවෙච්ච මේ රුපියල් විසිදහ අපි ගෙවන්නේ දරුවනේ මාස දාහයකකි දත්තටක ගොුණු කරගන්න සංක්‍යත්මක දත්ත ගුණු කරගන්න. මාස දාහයකි මේක වෙනටවැඩ කොේෙ ලිය ගන්න අප මස හයකි. එහනම් අපි හොයෙනවා නයමුදලේ කොටස මාසික නයමුදල. විසිදාහක් නයයි මාස දහයකට එනං එ කට හොය නවාපී විසිදාහබෙදනව දහයි බින්ඳුවට බිඳුව කැපෙනවා රුපියල් දෙදාහයි. ඔන දරුණේ ද මාසකට දෙදාහක් නයයි. පොලිය නැතුව විසි පන්දාහක් වටි නො පන්දහක් ගෙවල ගෙදරගෙනවා දැ ෆෝර්ණ එක අපි භාවිත කරන. රුපියල් දෙදාහා ගානි මාස දහයක් ෙවන් වු පොලිය නැතුව. එතකොට විසිදහ සම්පූර්ව වෙන. දඟි පොලි ගනය කරන. හහිනවන ේෂයට. අඩ්ඩුවන ඉතිරියට හීන වන ශේෂයට. අඩුවන ඉතිරිට දැ පට හොහ ල ුවම කද මා සික ොන් ැමොද ර්ික පොිය පාතික දන්න. ැම්මලදරන අපි භාත කරපු දත් මෙතන අපි භාවිත කරා විසි පන්දහා භාවිත කරා. දෙදස්තුන් සිය විස්ස භාවිත කරේ නෑ. විසි පන්දහා භාවිතකර සීයට විස්ස භාවිත කර. දහයත් භාවිත කරා. දෙදස් තුන් සියතිහ තාම භාවිත කරේ නෑ. ඒ නංක. හය මුදලෙන් අපි බේරෙන්න්න නිදහස්වවෙන්න දෙදා ස්තුන් සය තියහ බැගින් දායක් ගෙවන්න පයි දෙදාස්තුන් සය තියහ බැගින් දහ අවස්ථා දහයා එහෙෙනම් අපිට හොයන පුළුවන් ගෙවන මුලු මුදල අන්න අපි සිංහලෙන් එහම හිතනවා. ගෙවන මුළු මුදල. අපි දෙදා ස්තුන් සිය තියගානි දෙදාස්තුන් සය තිහගානේ දහයක් ගවන රුපියාල් විසි තුන්දස්තුන් සීයක් ගෙවනවා. මතක් කරල බලන් රුපියල් විසි දාහයිනාය. ිය සිදාහක් නයවෙලා විසිතුන්දාාස්තුන් සීයක් අපි ගෙවන්න ඕනේ. වැඩිපුර ගෙවනවනේ මොකද්ද දරුණේ මේ වැඩිපුර ගෙවන මුදල විසිදාහක් නය වෙලා විසි තුන්දාාස්තුන් සියයක් ගෙවනව කියන්නේ. වැඩිපුර ගෙවන මුදලට අපි කියන්නේ ගෙවන මුලු පොලිය ගෙවන මුලු පොලිය විසිතුන්දාාස්තුන් සීයෙන් විසිදාහක් අඩුකරන්න. විසිදාහයි නය විසිතුන්දාාස්තුන් සීයක් ගෙවන. රුපියල් තුන්දාාස්තුන් සීයක් අපි ඔන්න දැම් පොලිය විදිහට ගෙවන. පොලිය විදිහට පොලිය ගෙවන්නේ අපි රුපියල් දෙදාහේ එක කොටසකට කොටස්කීකටද කියලා හොයන්න ඕනේ. හැම තිස්සෙම මේ පලි කිනීමේ ගැටලු හීනවන ශේෂයට ගැටලොල්ද අනිවාර්යම දරුවනේ මාස ඒකක ගණන හොයන්නම ඕනි. වාරිකේක වටිනාකමසෙව්වත් වාර්ශික පොලිය අනුපාතිකය සෙව්වත් වාරික මාස ඒකක ගණන සොයන්නම ඕන් ඔන්න පීළඟට හොහෙනවා මාස ඒක ගණන. වාරික ගණන බැදීම දෙක ගුණ කිරීම වාරික ගණන එකතු කිරීම වාරික ගණන දහයයි දහයයි දහය බැදීම දෙක ගුණ කිරීම කොළ හ දහයට එකක් එකතු කරන්න කොහ දහයට දෙකේව පහයි පස්සරක්කේ කොළහ පනස් පහයි දෙ දහ බැගින් වූ කොටස් පනස් පහකට තමයි පොලිය ගණනය කරන්න පොලිය ගණනය කරන කොටස් ගණන තමයි පනස් පා දෙ දහයේ කොටස් පනස් පහකට පොලිය ගණනය කරනවා. අපි ගෙවනවා දැනට රුපියල් තුන්දාාස්තුසක මුළු පොලියා ඒගෙ වන්නේ දෙදාහහි කොටස් පනස් පහකට. දෙදාහයේ කොටස් පනස් පහට තුන් දාස්තුන් සිය ගෙවනවා. එහන් දරුණ අපි හොයා ගන්න ඕනේ එක දෙදාහයේ කොටසකට ගෙවන පොලිය. මාස ඒකකයකට පොලිය. මාස ඒකකයකට පොලිය පනස් පහකට ගෙවන්නේ තුන් දාස්තුන් සීය නං. එකකට හොයන්න තුන් දාාස්තුන් සීය බෙදන්න පනස් පහෙක්. එකකට හොයන්න තුන් දාස්තුන් සියය බෙදන්න පනස් පහෙන්. රමතින එකො හහි ැෙනවායි එකො රත්තුුණයි එකොසර පහයි තුන් සීය බෙදන්න පහෙෙන් එතකොට ලැබෙනවා අපිට හරිම සරලසුලු කිරීමක් හැටයි. ඔන්න රුපියල් දෙදාහේ එක කොටසකට අපි රුපියල් හැටක් පොලිය ගෙවන්න ඕනි දෙදාහේ කොටසකට හැටක්. එහහිෙනම් අපි හොයනවා වාර්ෂික පොලි අනුපාතිකය ප්‍රතිශතයක් හොයනකොට අනුපාතිකයක් හොයනකොට දරුවන අනි වාාරයෙන්ම හරය සහ ලවය ගුණකිරීම සීය, ප්‍රතිශතසීය මෙන්න මේ ආකාරයට. ප්‍රතිශතසීය ඒ වගේම අපි බලමු මොහෝකටද කාටද කියයද. රුපියල් හැටක් තමයි පොලිගවන්න. හොයන්න පොලි අනුපාතිකය පොලිිය අනුපාතිකය හැන එනම් මෙතට දාන්න පොලිය දාන්නේ. මේ හැට ගෙවන්නේ රුපියල් දෙදාහකට එම් මේ හරයට දාන්නනෙ දෙදාහ. දෙදාහකට හැටයි. දෙදාහකට හැටයි එහ නන්සීයට ඔන්න එනවා පොලිියනුපාතිකය. හැබැයි දරුවනේ මේ එන්නේ මාසකට මාස් දෙදාහය කොටස මාසකට. මාසෙකට හැටයි, මාසකට දෙදාහයි. මාසෙකට මෙච්චරයි නං අවුරුද්දධකට හොයන්න දොලහෙෙන් ගුණ කරන. මාසට මෙච්චරක්ති නොන අවුරුද්ධට හොයන්න අපි දොලහෙන් ගුණ කරනව මේ ඔන්න අපිට ලැබෙනවා. මෙන්න මේ ආකාරයට බලන්දරුණේ මෙහා ලවේ තින බිදුුතුනාක් එකයි දෙකයි තුනයි හරේ තින බිඳදුතුනට කැපි ලයිවත්වෙන. ඉඩට දොලාහ දෙකින් බෙදෙනවා දොලාහ දෙකින් බෙදුවම හැයි හයවරක් අයත්ති සයයි වාර්ෂික පොලි අනුපාතිකය තිස් හයයි කියලා අපිට ලබාගන්න පුළුව. දැම්මං හිතන්නේ අපේ දරුවන්ට තර්කානුකූලවසාහ හිතමින් මොනවදි කර පිළිවල පොඩ්ඩම් මතක් කරන දරුණ ගෙවීමට ඉතිරිණය මුදල. ඊට පස මුලිම හිවවා මූලික ගවීම ගෙවීමට ඉතිරිණයි මුදල මාසික නය මුදල, ගෙවන මුළු මුදල මුළු පොලිය මාසේකක ගණන, මාසේකකයට පොලිය වාර්ෂික පොලිිය අනුපාතිකය. තිකක් සංකීර්ණ ගැටලුවක්. අපි සමන්ස එක පසු ගිය විාග ගැටලුවක් සාකච්චාරල බලමු. ඕ සමන්ස හව දරුවනේ මදන අපි දරුවන්ට ලැබෙන්න්න පුළුවන් ආකෘති දෙකම අපි සාකච්ඡා කරා. එකක් තමයි වාර්කක වටනාකම් හොයන එක. ළඟට සිිර ද සා කචකාර පොලි අනුපාතිය හෙනක කොට ාග ප්‍රශ්යකත් අපේ දරුන්ටබ පුළන් ොයාකාරක තමයි අපි බලමුදරුවන දෙදස්දා හතේද අපට ලැබිලතින මොනාකාරී කැටුවද කියලා ඔබට දිස්සනවා බලන්දරුවනේ මෙ දෙදස් දා හතේ ඔබට ලැබච ගැටලුව අල්මාරියක් අත්පිට ගන්න විට එඒහි මිල රුපියල් තිස්දාගේ මුලින් රුපියල් හයිදාක්ගේෙවා ඉතතිරි මුදල පොලිය සමග ක්වාර්රිකයක් කරෘපියල් දස්සික සයිය බැගින්වන්නන සසාමාන මාසිකකාවාරක වි අතරින් ෙවා නිමක ක හැ පරිදි මිලදදි ගත හැකිය. මෙම ගේෙවි ක්‍රම ස පොලිගන්න කර ලබන්න හි නවන ශේෂක්‍රමට නම් අයිු බන්නන වාර්ශික පොලිය ු පති ගන්න ගන්න අඔබෙන් අහනන්නේ සිර සර් දැමටස් සෙල් හදපු ගැටලුවමයි වාර්ෂික පොලිය අන් ුපතික හොයන්න කියලායි කියන්න. එතු ගට මංහිතනය අප දරුවන්ට බොහොම පැහැදිලිව කියල දුන්න වාර්ශික පොලියන් පති හොනා රය. අපි බලමු දරුවන්නේ එතකොට දැන් අපිට බොහොම පහසුවක කරගන්න මේක ගැටලුවේ වංකරලතියනො. මෙතන මේ අල්මාරය මිල තිස්දාහයි කියන එක මුලින්ගෙවන්න ඕන හයදාහයි කියනෙක. බන්න විස්තරේ ලොකුවට තිවුණනට දරුවනන්නේ මේක තියන තොරතුරු ප්‍රමාණය හරි පොඩයි. මෙතින වාර මේක වටනාකම තිස්දාහයි. මුලින්ෙ වන්නේ හයදාහයි. එතකොට එකවාරිකයක් එදදාසක සියගානි ගෙවන්නේ. වාරික විසිහතරයි ගෙවන්නේ. එතකොට අප අහන්නේ. පොලිියන්ුපාති වාර්ෂික පොලියන් පාතික ජීද කරහන්න. එ අර මේ තොරතුර ටික අයරලොක විස්තරේ එක එක් අපේ තොරතුර ටි හඳුරගන්න අර ඉසල්ල මංකිවවාගේ මේ තොරතුරු හඳුර ගන්න ඔබට පුළුවන් වං කරලා රවුම් කරල මේකින් ඉරිල්ඳලා වෙන් කරගන්න. දැන් එහෙනං. මේ ඉස්සල්ලා ගැටලුව වගේම ගැටලුවක්තින්නේ අපි මේ තොරොත්තුර ටික අපි අවශ්‍යතාවය සඳහා සකස් කරගනිමු දැන් මේක වටිනාකම තිස්දාාහි මූලිකගේ මහ දාහිනක් ප අපි සෙලම අයි මුදල හොයාගම්. අපි හොය දරුල් නාය මුදල. ආගේවීමට ඉතිරිවට අය මුදල රුපියල් තිස්දාහෙන් රුපියල් හයදහා කඩු කරමු. සමර්ලාවට අපේ දරුවන්ට මේක හිතෙන් අඩු කරගන්නවෙන්ට පුළුවන් හැම අවස්ථායිම දරුවන්නේේ ඔබට මෙන්න මෙහෙම විභාගේ ගැටලුවක් ඉදිරිපත් කිරීමේදී ඉදිරිපත් කන ආකාරය තමයි ඒක ලබා නොදුන් දත්තයක් පිළිතුර සඳහා භාවිතා කරන්නේ නම්න්න ඒ ලාගත් ආකාරය ඉදිපත් කර ඔබ ලකූලැේ ලකුම් බාගෙන්ම සදහ මේක දීපු දත්යක් ලි්ුවට ලකුම් ලැබෙන් නේ දරුවනි. ැම් බලන මෙතන නයමුදල දීලනෑ හැබයි මේ ගැටලුව හදන්න නයිමුදල වශය එ ඔප න අයිමුදල් ලබාගන්නආර ඉදිරිත් කලයුතු ඔබ ලකු බාගි සහ එම් රුපියල් තිස්දාහෙන් හයදා අඩු කරට පස්සේ අන්න අපිට ලැබුණු රුපියල් වි්‍ය අතරදාහයි නයමුදර දැම් මේ නයමුදල විසි අතරදාහ ගවන්න ඕන වාරික විසි අතරකින්. නිද සිරසරහදපු ානෙත් එක වාර්යකදිගව නයි මුදල යාග තාපික් බලම එක වාර්කෙදගවන්න අය මුදල මාසික නය මුදල. එ මාසික නයි මුදල කියලා කියන්නේ මේ රුපියල් විසිහතරදාහ බෙදමමු අපි විසිහතරින් වාරක විසිහතරකින් බේදන්නේ ගවන්නේ ඒම් විසිහතරින් බෙදහම අන්න නයමුදලින් දරුවනේ රුපියල් දාහක් ගෙවන්න ඕෝන එක වාරකයක් සඳහා. දැන්. අපෙන් හන්නේ වාර්ික පොලිය අනුපාතිය. වාර්ෂික පොලිය අනුපාතය කියන්නේ අවුරුද්ධකට රුපියල් සීියකට ගෙවන්න ඕන පොලිය. එතකොට ඒක හො යන්න අපි බලමු මේකෙදී. මේ මාසිකව ගෙවන මේ නය මුදලට මාසිකව ගවන පොලිය හොයාගන්න ඕන අපි. මාසික ගවන පොලි හොයාගන්න ඉස්සෙල්ලලා අපේ ගෙවන මුලු පොලි හයා ගන්න අවශ්‍යයින. ආදැම් බලමු කොහොමද ගෙවන්නේ රෘපියල් එද්දා සෙක සියගාන විසි අතරා. එහිනං අපිට පුළුවන්. එදදාස ගේවන මුළු පොලිහොයි මුළුපොලි හොයන්න ඉස්සල් අපි ගෙවන මුළ මුදල හොයාගම. එතකොට ගෙවන මුළු මුදල කියලා කියන්නේ. එත්දා සකසිය බැගි නූ විසි හතරක්. එහෙනම් එදදා සකසිය ැි නූ සිහතරක් නං රුපියල් විසි හයෙදා සාාරසීයක් ගන්න ගවන්න ඕන සේරම. එහෙනම් විසි අ එදා සාරසයයක් ගෙවන්න ඕන. එතකොට අපිේ තිස්දාහෙන් හයදා කඩු කල රුපියල් සිහතරදා හයි අයවුනේ. වැඩිපුරගවන යදා යයක්ම වැඩිපුර මුදලක්ගගේවන ඒ වැඩිපුර මුදරම කද පොලිය එහින අන්න අපට පොලි හොයා ගන්න පුලුවන්. එරං ගේෙවන මුළු පොලිය අන්න ගෙවන මුළුමුදල රපියල් විසිහතර විසි අයදදා සාරසියෙන් නෛවච් විසි අතරදා අඩුකරට පස්සේ දරුවන අපට ලැබනෝ රුපියල් ෙදා සාරසියක් මෙන්න දෙදා සාරසීයක පොලියක් ගෙවන්න ඕන. මේ දෙදා සාරසික පොලියක් ගෙවන්නේ කොච්චර මාස ඒක ගන්න සිර සරකවාක් මාසේ ගන්න කොමත්වයන්නෙනවාගේ. අපි බල්මු කොච්චර මාසයක ගන්නත. මේ වාරක විසි අතරයි හොකද විසිහතර බෙදීම දෙක්ක වැඩි කිරීමම විසිහතර ධන්න එක. එනම් විසිහතර බෙදීම දෙක විසිහතර දන්න එක කියලා කියැන විසි පහයි වැඩි කරනු විසි පහෙන් එනම් වැඩි කරාදුල විසිහතර දෙකේව දොළහයි දොලහෝ විසි පහක් දරුවනේ අන්න අපිට ලැබෙන තුන්සීයයි. දැන් මේ දෙදා සාරසීයක මේ මුල්ලු පොලිමුදල ගිවන්නේ මාස ඒකක තුන් සීයකට. මාස ඒකයක් මාසික ගෙවන පොලිය. මට අවශ්චයි මාසික පොලිය මාසික ෙවරන නයකොට සොයාගත්තමන් රුපියල්දාහයි කියලා. එ මාසික ගවන පොලි හොයන්න අන්න මුළු පොලිය විසිහතරදාහා අපි බෙදමු අන්න මාසේකක තුන් සයෙන් අන බෙදුවට පස්සෙදරුවනේ අපට ඇබ්ලෝ බිින්දු දෙක බඳ කැපනනා සිහතතුනටයි රපියල්ලටයි. එක් මාසිකට ගෙවන අය මුදල රුපියල්දාහයි. නෑ මුදලට ගේවන පොලිමුදල රුපියල්ලටයි එහෙනම්ට මාසික පොලියන් පාතික ඔොයන්න මාසික පොලිය හොයන්න පුොළුවන් අන්න දාහට අටයි කියලා මටආශවනි වාර්ෂික පොලියන් පාතිගේ නිසා අන්න මල්ලිරෝ දාහට අටයි. එතිකොට මේ වාර්ෂිකම ප්‍රතිශතය ප්‍රතිශතය හොයන්න බොහොම සටල ක්‍රමයක් ඉදිරිපත් කරේ සින සරරි සසල් ඉදිරිපත් කර මොහදෝන ප්‍රතිශත්තය සියට ගාන. මොහොකින්ද. ර්ි පොිය පොලිය අනු පාතිකගේ ප්‍රතිශතය එහනම් පොලියනු පාතිකගේ ප්‍රතිශතය ඉර ුට ති වන පොලිය අන්න අපිහයා ගත්ත පොලිය රුපියල්ලටයි කොච්චරකද රපියල්ලට ගවන්නන්නේ එක මාසිකව රුපියල්ට පොලියක්ගන්න සික ගව රුපියල් දහකට ප අපි සෙල් හොයාගත රපියල් දාහය කියලා. එ දහකටයි අටගවන්නේ ඒනන්සීයට මේ මාසික පොලි ප්‍රතිශතය. අපගහේ වාර්ෂික පොලි ප්‍රතිශතය ඒම් වාර්ෂික පොලි පතිශතය කරන්න අපි මේක වැඩිකරන දොලාහෙක්.න්න. මේක සුළු කරට පසසි දරුවුණන සීිය මෙදදාහ සසිිය මදහන්ද හයයි දොස්සරක් කට අනුහය අනු හය දහයම් බෙදහම අන්න අපිට ලැබෙනවා නම අයි දසම හයයි. එතකොට සීයට නමයයි දසම හයක පොලි අනුපාතික ැටතේ ගේෙව්ොත් තමයි අන්න මාන්සිකට ඉදදාසක සිගාන සිසත හම වන්න පුුව. තින් මේ කතා කරේ අර සිත්‍රස කතා කගරහ සසාමාන ගැටලුවක්, අපි සිතර සරක බලමු තවත් ගැටලුවක් ඔදරුවුණේ. බලන්න සමන්ස ඉදිරිපත් කර අප සාමාන පෙළි බහහි ගැටලුවක්න සුළ රීමත් තා සරල ගැටලුවක්. අපි තවත්ො කතා කර දරුවනේ වාරිකේක වට්නාකමසෙවීම ගැටලුවක් අපේ දරුවන්ට තවත් ඇත්තලැක්වීම සඳහා. බලන මේ ඔබට දිස්වන මේ ගැටලුව මේ ගැට්ඩු අපි හොයන්න වාරිකයක වට්නාකම සැවීම. මම ටි අප දරුවත් එකක දැම් පුනරීක්ෂණ නිසාධය අපේ දරුවන්ට මත කඇති රටාව. ඒකනිසාපි පොඩ්ඩක් කික්මනට අපේ දරුවත්ෙක සාකච්චා කරන ගට්ඩු බල දරුව. රුපියල් අනුහද්දාස් පන්සීයක් වටිනා ශීත කරනය ඔන්න අපි ශීත කරනයක් ගෙන මුලින්ම දහද්දාස් පන්සීයක් ගෙවනවා. ඉතිරිය සීර දහටේ වාර්ෂික පොලිය අනුපාතිකයක් ඇටති. මාසිකවාරික දාසයයි. බලන්න මේ ඔබට මේ ලැබෙන්න මේ දීලතින වචචන ගොඩ අතරෙතින්නේ සංඛ්‍යාත්මක දත්තා හතරයි. අනුහද්දාස් පන්සීයයි දහදදාස් පන්සීයයි. සීයට දහටයි. දැක්කද මෙන්න මේ ස්මතු කිරීම කරගන්න වනං ඉතාම පහසුවන. බලමු අපි. අප ඉහල ගනේ හැකයාමැනෙන ගැටලුවක් ලෙස වාරිකේක වටිනාකම සොයන් එක ප්‍රශ්නයයි. අපි හොයෙනවා මුලින් ගෙවීමට ඉතිරි නයමුදල මෙන තොරතුරු ටි ගොනු කරගනත නෝ දත්තටක ගෙවීමට ඉතිරි න අයමුදල බාන් ශීතකරණය අනුහද්දාස් පන්සිීය ඒකෙන් දහද දහදදා පන්සිය ගෙනන දැ හිතන් ඔබතම ීතරනය ගෙරගෙන කිය. ොට රිම සරල වෙනවා රුපියල් අසූදාහයි. මේ රුපියල් අසූදාහගේ වන්නේ මාසදාසයකි මාසික පොලිය මාසික නය මුදල අසූදාහා බෙදන්න ඕනෙ දාසේ අසූදාහා බෙදනවා දාසේ අසූදාහ දාසේෙන් බෙදුවම අසුවට දාසේව පහයි රුපියල් පන්දාහයි. මාසිකට නයේ පන්දාහක්. මාසිකට නය පන්දහක් මේ නයි මුදලේ කොටස මාසික නය මුදල. පන්දහට අපි පොලිියොහෙනනවා මාසිකොලිය සික පොලිය. පන්දාහට සීයට දහටයි පන්දාහට සීයට දහටයි දොලහෙන් එකෙන් ගුණ කරනවා දැම් මතකයි. දැම්පුුණ රීක්‍ෂණය වුණා දැන් ික් වේගවත්ව අපියයනවා. දැන්ග පිසුල කිරීම කරනවා දරුණ. බිින්දු දෙකට බිඳදු දෙකක් ඇැපිලේවත්වෙනවා. ඊට දොලහ හඒව දෙකයි දහටට හඒවත් තුනයි. එතට රුපියල් හැත්ත පහයි. පණහ දෙකෙන් බිඳුව විසි පහයි දහට හයඒව තුනයි. රුපියල් හැත්ත පහක එක කොටසකට. පන්දාහය කොටසකටගවන රුපියල් හැත්ත පහක පොලිය. දැන් හොයෙනවා මාස ඒකක ගණන හැත්ත පහේොටස්. හැත්ත පහේොටස් නයමුදලේ කොටස හැත් ප පොලිය හැත්ත පහයින රුපියල් පන්දාහය කොටස්කී ඇතිනවද මාස ඒකක ගණන, වාරික ගණන දාසයයි දාසය බෙදීම දෙක ගුණකිරීම දාහ දාසය දෙකෙන් බදුවම අට්ටයි අට දාහතෙන් ගුණ කරාම එක්ක සියඇතිස් හයයි. අන්දාහ කොටස් එකසිය තිස්සහයකට පොලිය ගෙන්න ඕන එකකට හැත්ත පහයි. අපි හොයනවා ගෙවන මුලු පො ගෙවන මුළු පොලිය එකකට හැත්ත පහයි ඒවගේ එකසිය තිස්සයක් හැත්ත පහගුණ කරනවා එකසිිය තිස්සයෙන් අපිට ලැබෙනවා රුපියල් දහදහස් දෙසීයක්. ආය අපි ගැටලුවේ මුලටයම් අපි රුපියල් අ සූදාහක් නයි වෙලා තමයි ශීතරනය ගෙදරගෙනාව. දහදාස් දෙසීයක්ක් ගෙවන්න ඕනේ පොලිය. අසූදාහ ගෙවන්නෙත් මම දහදාස්ෙසී ගෙවන්නෙ මම ඔබනන්ගෙනානේ අසූදාාග වන්නෙත් ඔබ දහදාස් දෙසිිය ෙවන්නෙත් ඔබ ගෙවනමුළු මුදල ගෙවනමුලු මුදල අසූදාහත් ගෙවන්න ඕනේ දහදාහස් දෙසී අද ගවන්න ඕන. රුපියාල් අනූදාස් දෙසීයයි. මේ අනුදාාස් දෙසීය ගෙවන්න අපිට තියන්නේෙ මාසදාසයයි. එහෙනම් අපි හොයෙනවා වාරිකයක වටිනාකම, වාරිකයක වටිනාකම, අනුදාස් දෙසීය බෙදන්න දාසයෙන් මාසදාසයයි අපිට දෙන්නේ. අනුදාහස් දෙසිය දාසයෙන් බිදුවම රුපියල් පන්දාස් හැසිය තිස් සතයි දශම දශම පහය එක රුපියල් පන්දාහැසිති හතයි සත පනහයි. බලන දරුවනි අපි පුනරීක්ෂණ පාඩම්මාලාවේ පළමු පාඩම ලෙස තරගත්ති හීනවනශේෂයට පොලිය. අපේ දරුවන්ට අපසසාමාන්‍ය පෙළ විභහගේ ලැබෙන්න පුළුවන් ආකාර දෙකේම ගැටලු අප ඉදිරිපත් කරා. ඒවගේම, ඔබට මේ පුනරීක්ෂණය හොඳින් අධ්‍යනය කරානං තේරෙන් නඇති එක්තරා රටාවකුත්ති නවා. ඒ රටාවපි අපේ දරුොත් එකක සාකච්ඡා කරා මෙන්න මේ කියන්න මතක් කිරීමත් එක්ක ඔබට මෙව රපසාමාන පෙළ විභ්‍යාගගේ ලැබෙන හනවන ශේෂයඇතුළු අනිකුත් ගැටලුවල්ට සාර්ථකව මුහුණදීමට ශක්තිය දෛරේවාසනාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරමින් අදපි පාඩමෙන් සමුගන්නවා නැවත පුනරීක්ෂණ පාඩමකින් හමුවන බලාපොත්තුවයි. ක් <seilu> ప్రాර්తනාక.